සෞඛ්‍ය අධ්‍යාපනය සහ construction industry එක කියන්නේ ඒක ඒ හතරට තමයි දැනට බල 14 රුපියල් බලපාන්නේ ඒ 14 සිට 30 දක්වා වැඩි කියලා තියෙනවා ඒ කියන්නේ 16 එක වැඩි කිරීමක් මේ දක්වා පහුගිය අවුරුදු මම හිතන්නේ ලංකාව 1977 පස්සේ අපි විවෘත ආර්ථික ක්‍රමයට ගියාට පස්සේ අපරණ සදා හැමලේම concessionary tax එක එකක් තමයි offer කරේ 14 එක වගේ 15 වගේ අනුබද්ධම tax කරේ ඒක 130 දක්වා වැඩි කියලා තියෙනවා එතකොට නිෂ්පාදන අංශය එතකොට එහෙම නැත්නම් manufacturing industry එක මේ දක්වා ගබඩු ගෙව්වේ 118ක් කමනේ 118කට ගෙව්වේ ඒ 118 130 දක්වා වැඩි කියලා තියෙනවා ඒ වගේම 124 දී වදුන්නේ 124ක් ගෙව්වා අර ඒ කියන්නේ අපරායනයයි 114 තියෙන concession rate එක ඇරෙන්න 118 ඇරෙන්න අනිත් කට 124 තමයි ගෙව්වේ ඉතින් දැන් සෑම දෙනාම 130 දක්වා අරන් ගින් තියෙන එකත් කියන්නේ uniform standard tax rate එකක් කියලා කියන්නේ මේ රටේ පරිවර්තාවර තමයි uniform tax rate එක නැත්නම් standard tax rate එකක් අපි import අපි ප්‍රයත්නම කළා තියෙන්නේ 130 දක්වා වැඩිලා තියෙනවා ඊට අමතරව පොඩි මත ලැබෙන ආදායමින් 105% රදවා ගැනීමේ බත්තක් අය කියලා තියෙනවා දැන් රදවා ගැනීම බත්තක් කියලා කියන්නේ පොඩි ගෙවන අවස්ථාවේදී 105% බැංකුව විසින් රදවාගෙන ඉතුරු 95% ගෙවනවා තැන්පතු කරුට එතකොට ඒ සිහිපය රඳවා ගැනීම පද්ද තමුන් අන්තිම පදු ගෙවනකොට ඒක අඩු කරගෙන ඉතුරු පද්ද ගෙවන්න පුළුවන් අද උදාහරණයක් දෙමු තමුන්ගේ පොලිම ආදායම 100 නම් පහක් බැංකුව අඩු කරලා ඒනවා ඒක ප්‍රේෂණය කරලා දේශීය ආදායම් ප්‍රතිපාර්තකේ ඉතුරු 95 තමුන්ට ගෙවනවා වසර අවසානයේ තමුන් ගන්න එක තමුන්ගේ ටැක්ස් එකක් උදාහරණ දීලා තමුන් ඉන්නේ උපරිම 36 රේට් එකකට නම් ඒ 36 පාඩු කරලා 31ක් ගෙවන්න ඕනේ. එතකොට ඒක රදවා ගැනීම බද්දත් හරි තමයි අවන්නේ. එතකොට යමතරව අපේ රටේ තිබු බදු නිදහස් තිබ්බා. සමහර අංශදේව බද්දේ නිදහස් අංශ තිබ්බා. ඒ නිදහස් කරපු අංශ සීල් දැනීම බද්දේ නිදහස් බද්දෙන් අයින් කරලා ඒ සෑම අංශයකටම බදු අය කිරීමට මේ පණතෙන් බලාපොරොත්තු වෙනවා. හැබැයි ලංකා ආයෝජන මණ්ඩලය නැත්නම් බෝඩ් ඉන්වෙස්ට්මන්ට් එකේ යම් කිසි බදු සහන දා දිනවනම් ඒ බදු සහන දිගටම පවත්වාගෙන යෑමට අදහස තියෙනවා. ඉතින් මේවා තමයි මේ බදු මේ 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 අයවැය මේ මේ බදු සංශෝධනය කරලා තියෙන ප්‍රගතිශීල ලොකුම වෙනස. එතකොට දැන් මුලක් කතා බහනක් තමයි කවුද බද්ද රටක් වෙන්නේ කියලා. එතකොට පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයාගේ මාසික ආදායම ලක්ෂයට වැඩි නම් ඒ ලක්ෂර වැඩි වෙන ගන්න අපි ඒක ලක්ෂ 10000 ට ලක්ෂ 20000 ට 50000 ඒ වැඩි වෙන ගන්නට බද්දට යටත් වෙනවා. ඒක බද්ද පටන් ගන්න 05 06 012 18 24 30 කියන බද්ද අනුප්‍රමාණ වලට තමයි එක එක ස්ටෙප් වල බද්ද යටත් වෙන්නේ. ඒක ලක්ෂ 25 උපරිමයෙන් කරලාට පස්සේ ලක්ෂ 36 36 ක බද්ද ආයෙනවා. ඉතින් මේක තමයි බදුණ තිබේ මේ 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 සංශෝධනේ මම මේ මේ ඉදිරිපත් කරන්නේ මේ බොහොම සාරාංශව මේ බද්ද සංශෝධනය කියලා දෙන දේවල්. ඇයි බද්ද ඇයි දැන් අපි මේක අහන්න පුළුවන් ඇයි මේ අපි මේ බදු සංශෝධනය කරේ කියලා මේකට මූලිකම හේතුව තමයි රජයේ ආදායමට වඩා රජයේ වියදම වැඩි වීම. අපේ රටේ ආදායමට වඩා රජයේ වියදම දෙගුණකින් වැඩි. උදාහරණයක් විදිහට අපි දැන් මේ 2022 කියන අවුරුද්දේ ඇස්තමේන්තු කළ තියෙන රජයේ ආදායම ට්‍රිලියන 2.8 බිලියන 2000යි. එතකොට ට්‍රිලියන 2.8 බිලියන 2000 තමයි ඇස්තමේන්තු කළ තියෙන රජයේ ආදායම. ඇස්තමේන්තු රජයේ වියදම බිලියන 4.5යි නැත්නම් 5යි කියලා හිතන්න. එතකොට අපිට පේනවා බිලියන 2.5ක නැත්නම් බිලියන 3ක හිඟයක් තියෙනවා රජයේ ආදායම රජයේ වියදමයි සසඳනකොට. එතකොට මේ මං කියමු රජයේ වියදම කියලා කියන්නේ පුරරාවර්තන වියදම් පමණයි. ඒ කියන්නේ ප්‍රාග්ධරයෙන් නෙමෙයි පුරරාවර්තන වියදම් විතරක් අපේ ආදායමෙන් දෙගුණයක් විතර වියදම් කරන පුරරාවර්තන වියදම්. එතකොට රජයකට තමුන්ගේ පුරරාවර්තන වියදම තමුන්ගේ ආදායම පීවර බැරි කොට මොකද කරන්නේ? ණයට ගන්න එක. ඉතින් අපේ රටේ මෙතෙක් කල් තිබුණු රෑම රාජ්‍යයක්ම තමුන්ගේ රජයේ ආදායම අඩු වෙනකොට පුරරාවර්තන වියදම් පීවර බැරි වෙනකොට ඒක ගෙවෙන්න ණය ගන්නවා. දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් ණය ගන්නවා. ඒකල තමයි මේ වියදම ගෙවන්නේ.
ඉතින් අපි මෙතෙක්කල් මේ ප්‍රතිපත්ති අනුගමනය කරා. හැබැයි ඔබ කවුරුද දන්න හැටියට අපිට අපේ ණය ගෙවීමේ හැකියාවක් තිබෙන්නේ නැහැ. මේ ණය අරගෙන අරගෙන 2022 අප්‍රේල් මාසෙ විතර වෙනකොට අපිට ණය ගෙවන්න තිබ්බ අපේ විදේශ ණය, ඒ විදේශ ණය ගෙවීම සඳහා අපි ළඟ විදේශ ශාන්ති තිබෙත් නැහැ. ලංකා සල්ලි තිබෙත් නැහැ. ඉතින් ඒක නිසා තමයි අපි ණය ඩිෆෝල්ට් එකට ගියේ. එතකොට ඒ ඩිෆෝල්ට් එකට ගියාට පස්සේ අපිට ආය විදේශ වශයෙන් ණය ගන්න බැහැ. දේශ වශයෙන් අපිට ගන්න පුළුවන් ණය, හැබැයි විදේශීය වශයෙන් ණය ගන්න බැහැ. එතකොට දේශීය වශයෙන් ණය ගන්නත් පුළුවන් යම්කිසි ප්‍රමාණයක් දක්වා පමණයි. එතකොට දේශ වශයෙන් ණය ගන්න බැරි නම් දේශ වශයෙන් ණය ගත්තහමත් වෙන්නේ අනිත් එක තමයි බැංකුවලත් බැංකු පද්ධතිය. ඒ වගේම පුද්ගලික අංශයේ සල්ලි රජය විසින් බෑට අරගෙන පුද්ගලික අංශයේ සල්ලි අහිමි වෙනවා. ඒ වගේම ඉන්ට්‍රස්ට් රේට් එකත් වැඩි වෙනවා. එතකොට ණය ගන්න බැරි නම් ඊළඟට තමයි සල්ලි අච්චු ගන්න තියෙන්නේ. මේ දෙකම කරන්න බැරි නිසා තමයි අපිට රජය තීරණය කළ තියෙන්නේ. එහෙනම් අපි කොහොමද මේ අපේ මේ පරතරයේ ආදායම් ප්‍රවේදනයේ පරතරය අපි ඉටිවන්නේ කොහොමද? ඉතින් අපේ පිටරට ණය ගන්නත් බෑ, ලංකාවේ ණය ගන්නත් බෑ, සල්ලි අච්චු ගන්නත් බෑ. එහෙනම් එකම ක්‍රමය තමයි අපේ ආදායම් වැඩි කිරීම. එහෙම නැත්නම් වියදම අඩු කිරීම. ඒ දෙකම කළ යුතුයි. ඉතින් වියදම අඩු කිරීම කියලා කියන්නේ රජයේ සේවකයෝ, ඒ කියන්නේ අපේ පුරාර්ථන වියදමෙන් 70-80% විතර මම යන්නේ රජය විතර සඳහා. එතකොට එහෙමනම් අපේ රජයේ සේවකයෝ මේ රස්සා කප්පාදුවක් කළ යුතුයි. ඒක ඔබත් මාත් දන්නවා. ඒක අපිට එක රැයෙන් දෙකක් කරන්න බෑ, අවුරුද්දකින් දෙකක් විතර යන ක්‍රියාමාර්ගයක්. ඒ නිසා එතෙක් අපි මේ රට පාත්තර යන්න ඕනේ. ඒ කියන්නේ අපි රටේ විදහාත අධ්‍යාපනයට සල්ලි විදන් කරන්න ඕනේ, අපේ රටේ සෞඛ්‍ය විදන් කරන්න ඕනේ, එතකොට මහාමාර්ග නඩත්තු කරන්න ඕනේ, ඒ වගේම පොලිසිය, ඒ වගේම අපේ හමුදාවන්ගේ සල්ලි පරිදි ගෙවන්න ඕනේ, ආරක්ෂක හමුදාවන්ගේ, ඒ වගේම අපේ අනිත් රජයේ ආයතන සියලු දේ පාත්තගෙන යා යුතුයි. මහජනතාවට සේවයක් කරන ආයතන. ඉතින් එම නිසා එම පාත්තගෙන යා නිසා රජයේ ආදායම වියදම වැඩි නම් ආදායම වැඩි කරන එකම ක්‍රමය තමයි බදු වැඩි කිරීම. ඉතින් හැබැයි බදු වැඩි කිරීම කොතේ දුරට කර යුතුද කියන දර්ශන තමයි තියෙන්නේ. අපි ආර්ථික විද්‍යාව කියනවා law of diminishing return කියලා. ඒ කියන්නේ බද්ද වැඩි කරනකොට බද්ද වැඩි කරනකොට වැඩි කරන්න ඕනේ යම්කිසි ප්‍රමාණයක් පමණයි. මොකද බද්ද ඇතුලින් එහාට අරන් ගියොත් එකක් තමයි බදු පැහැර හැරීමේ ප්‍රතිශතය වැඩි වෙනවා. දෙක තමයි ඒ පුද්ගලික අංශයට තමුන්ගේ නිෂ්පාදනය සඳහා, නිෂ්පාදනය ඉදිරි කිරීම සඳහා, තමුන්ට ආයෝජනය කිරීම සඳහා තියෙන අවස්ථාව නැති වෙනවා. එතකොට ඒ දින ඒ අවස්ථාව නැති වුණාම ආර්ථිකයේ සංවර්ධනයක් දියුණුවක් ඇති වෙන්නේ නැහැ. එම නිසා බදු වැඩි කිරීමක් කරන්න පුළුවන් යම් කිසි ප්‍රතිශතයක් දක්වා අපිට එතනින් එහාට කරන්න බෑ. ඉතින් දැන් රජයේ මේ අලුත් ආදායම් ප්‍රතිපත්ති අනුව ඒකට බලාපොරොත්තු වෙනවා. එන අවුරුද්දේ මේ ට්‍රිලියන් 2ක නැත්නම් බිලියන් 2ක තියෙන රජයේ ආදායම ට්‍රිලියන් 3කට දක්වා වැඩි කිරීමට. එතකොට ඒ මගින් රජයේ වියදමේ යම් කිසි කොටසක් ඒකට පුළුවන් වෙනවා මේ ආදායම් වැඩි කිරීමෙන් ලබා ගන්න. මේ අනිත් කොටසේ කටයුතු තවත් ණය ගන්න සිදු වෙනවා මේ රටේ. ඒ කියන්නේ දේශීය වශයෙන් ණය ගැනීම සිදු වෙනවා. ඒ කිය ප්‍රතිශතයකට අඩු කර ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් ඒක තමයි මේ බදු වැඩි කිරීමේ හේතුවක්. දෙවෙනි එක තමයි බදු වැඩි කිරීමේ හේතුව අපේ ගත්තොතින් එහම අපේ දේශීය පුරුරාර්ථ වියදමේ තුනෙන් එකක් කියන්නේ රජයේ සේවයේ, ඒ කියන්නේ මධ්‍යම රජයේ සහ ප්‍රවේශ කෞන්සිල් එක්කගෙම පරිණටි මේ වලට තමයි 130ක් කියන්නේ. අනිත් 140ක් විතර යනවා පොලී ගේම සඳහා. ඒ කියන්නේ දේශීය ණය සහ විදේශ ණය පොලී සඳහා අපි ගෙවනවා ට්‍රිලියන් 2ක්. එහෙම නැත්නම් 140ක් විතර අපේ වියදමින්. අනිත් 130 යන්නේ පෙන්ෂන් වලටයි, රජයේ සප්ලයිස් වලටයි, පාඩු ලබන ආයතන ශ්‍රී ලංකන් එයාලයින්ස්, විදුලි බල මණ්ඩලය, එතකොට කලින් සංස්ථාව වගේ පාඩමන ආයතන වලට රජයෙන් වෙන් කරන ගාන තමයි ඊළඟ වන්දන යන්නේ. ඉතින් මේක තමයි රජයේ වියදමේ තියෙන මික්ස් එක. එතකොට අපි දැන් අපිට IMF එකකින් කියන්නේ ඕගලන්ට අපි ආය ණය දෙනවනම් අපි ওই කට්ටියන්ට ආය ණය ගන්න ඕන නම් ওই කට්ටියන්ගේ ආදායම ඇති වෙන්න ඕනේ, ওই කට්ටියන්ගේ වියදම පියර ගන්න. ඒ නිසා ණයවලින් පමණක් අපේ රටක් කෝල්පත්පත් වෙන්න බැහැ ওই කට්ටිය. ඒ නිසා 2025 වර්ෂය වෙනකොට තව අවුරුදු 3කින් ඔය කට්ටියගේ ප්‍රාථමික ගිණුමේ, එහෙම නැත්නම් ප්‍රයිමරි account එකේ
දලදේශ නිෂ්පාදයෙන් 102.3ක් අතිරික්තයක් තිබීමයි. එහෙම තිබුණොතෙන් තමයි ඔකට්ටියන්ගේ ණය ප්‍රතිවිගත කරගෙන සඳහා ණයකරු ඉදිරිපත් වෙන්නේ. ඔකට්ටියට සස්ටේනබල් වෙන්නේ ඒ 2.3 දක්වා යන්න පුළුවන් පමණයි. අපි රජයක් හැටියට අපිට IMF-ට පෙන්නන්න ඕනේ. අපි කොහොමද දල දේශ නිෂ්පාදිතයෙන් 2.3ක ප්‍රාතිවංශයේ අතිරික්තයක් පෙන්වන්නේ. ඒ කියන්නේ ප්‍රයිමරි කවුන්ට් කියලා කියන්නේ ප්‍රාතිවංශ බිරුම කියලා කියන්නේ රජයේ ආදායමෙන් රජයේ වේතන සහ පොලිය යොපුවාම ඉතුරු වෙන ගාණ තමයි ප්‍රාථමික අංශයේ අතිරික්තය කියලා කියන්නේ. එතකොට 102.3ක් තියෙන්න ඕනේ. දැන් අපි තියෙන්නේ මයිනස් එද රින දෙකක් තමයි දැන් තියෙන්නේ ප්‍රාථමික රින හතරක්. දැන් තියෙන රින හතරක් ප්‍රාථමික අංකයේ ශේෂ දැන් රින හතරයි. මේ රින හතර එදාරු දින රින එකක් අරන් යන්න ඕනේ. 24 වෙනකොට 101ක් අරන් යන්න ඕනේ. එදා 25 වෙනකොට 102.3 අරන් යන්න ඕනේ. අපිට ඒ කරන මාර්ගයේ ඒ ප්‍රතිපත්ති පිළිවෙලේ තමයි අපිට ජාතික මුල්‍ය අරදු කියලා තියෙන්නේ. අපිට ඔකටට ණය දීමට අපි ග්‍රීමන්ට් එකක් බෝඩ් එක අප්‍රූව් කරන්නේ මේ මාර්ගයේ පිළිවෙලින් පමණයි. එතකොට එහෙම උතුරු තමයි අපිට 2025 වෙනකොට ඒ කට්ටිය 2020 මේ අවුරුද්ද වෙනකොට අපේ ණය ප්‍රතිගත කරනවා නම් ඩෙට් එක සස්ටේනබල් කියලා කට්ටිය කියන බුලගේ පමණයි. හැබැයි ඒ විතරක් මදි අපිට අපේ මේ ඔක්කොර පැත්තකින් තියෙන අපේ ණය හිමිවන් අපේ ණය හිමි අපිට ඒ කියන්නේ අපේ අපේ අපි ණයගත්තු ණය හිමියන් හිමිකරුවන් ඒකට එන්න ඕන ඇග්‍රීමන්ට් අපිත් එක්ක මේ ණය ප්‍රතිගත කරන්න. එතකොට ඒ ප්‍රතිගත කරාට පස්සේ තමයි අපිට කියන්න පුළුවන් අපි කොහොමද ඩෙට් එක සස්ටේන් කරන්න කියලා. ඉතින් මේක තමයි මේ බදු සංශෝධනයට බලපාන ලොකු හේතුව. මේ බදු සංශෝධනය නොකරොතින් මම හිතන්නේ රජයේ මෙතන ඉදිරියට ගමනක් නැහැ. මොකද IMF එක ජාතික මුල්‍ය අරමුදල අපිට මේ සල්ලි ලබා දෙන්නේ නැහැ. ඒ සල්ලි නැතුව ඒ ජාතික මුල්‍ය අරමුදලේ සහයෝගය නැතුව අපිට කිසිම අරමුදලක් ඒ කියන්නේ ලෝක බැංකුව, ආසියා සංවර්ධන බැංකුව, ඒ වගේම බයිලටරල් ඒ කියන්නේ චීනය, ජපානය, ඉන්දියාව ඇමරිකාව ඉගෙන ගන්න රටවල් කිසි දෙයක් අපිට ආධාර දෙන්නේ නැහැ. ජාතික මුල් අරමුදලේ අනුමැති නැත්නම්. ඒකට අනුමැති ගබා ගන්න අපිට සංශෝධනය කළ යුතුයි. අපි පෙන්නන්න අපි යන මාර්ගය මත පෙන්නන්න ඕනේ කටියන්ට. ඊට පස්සෙ තමයි ඒ රටවල් අපිට ඉදි වෙන්නේ. ඒකට අපිට වැහුණු ප්‍රොජෙක්ට්ස් ඔක්කොම ඒ වගේ එයාපෝ ප්‍රොජෙක්ට් එක වැහුණු හයිවේස් ඔක්කොම පටන් ගන්න පුළුවන් වෙන්නේ අපිට. මේ ණය ප්‍රතිගත කරලා IMF එකේ ඔක්කොම හමුවට පස්සේ පමණයි. ඉතින් රජයේ මම හිතන්නේ වෙන විකල්පයක් තිබෙන්නේ නැහැ. මේ අවස්ථාවේ මේ සංශෝධනය නොකර. දැන් මම කියන්නේ මොන රජයේ හිටියත් මොන පක්ෂ බලයක හිටියත් මේ මාර්ගය යන මාර්ගයක් අපිට පේන්නේ නැහැ. මොකද අපිට මෙතනින් ගොඩ එන්න නම් අනිවාර්යයෙන්ම මේ සංශෝධනය කළ යුතුයි. මම දැන් ඒක උගහා රෙදෙනවා. ඒ කියන්නේ ඒක ලේසි නැහැ. මේ වගේ පරිවර්තනයක් කරන්න ග්‍රීසි වලටක් අවුරුදු 12ක් 13ක් ගියා. ඉතින් මම ප්‍රාර්ථනා කරන අපේ රටේ මේ අවුරුදු දෙකකින් ඉවර වෙයි කියලා. මොකද ග්‍රීසියට හේතුව උනේ මේ වගේ ප්‍රසංස්කරණ කරනකොට මහජනතාව එක හරි කෝස්ලි මහජනතාවට බලපාන සෑහෙන ටැක්ස් රිකරනකොට මහජනතාවට බලපාන ඒක මහජනතාවගේ තියෙන අර පර්චේසින් පවර් එක අඩු වෙනවා. එතකොට ඒකට සාමාන්‍ය ජීවිත ගත කරන්න බෑ. එතකොට ඒකට කල්ලි කොලාර කරන්න ඒක ආණ්ඩු මාරු වෙනවා. ඒ නිසා ග්‍රීසියේ මේ පරිවර්තනයට අවුරුදු 13ක් ගියා. මම ප්‍රාර්ථනා කරන අපේ රටේ එහෙම දෙයක් නොවේ කියලා අපි මිනිස්සුන්ට තේරුම් ගණී කියලා අපි ඔක්කොම මේක එකට සහයෝගයෙන් යම් කිසි තාවකාලිකව ඒක කරි කැපකිරීමක් කරලා ඒක අපි සදාකාලීනව නැත්නම් මධ්‍යකාලීනව පිසුම එක කරා අපි යා යුතුයි. එම නිසා මේ ජාතික මුල් අරමුදලෙන් අපි දැන් මම කියන්නේ ජාතික මුල් අරමුදල තමයි හොඳම තැනද කියලා ඒකට දැන් අපි යට තත්ත්වය අනුව අපිට වෙන මාර්ගයක් නැහැ. ඒ නිසා අපි මාර්ගය යා යුතුයි අපේ ප්‍රසංස්කරණ කළ යුතුයි. මම දැක්කේ හැටියට අපි ජාතික මුල් අරමුදල ආවට නැතත් අපේ රජය අංශයේ යම් කිසි ප්‍රතිවිරුද්ධයක් අනිවාර්යෙන් කර යුතුයි. අපේ රජ සේවය ලොකු වැඩි අපේ රජ සේවය පාඩු ලබනවා. ඒ රජ සේවයේ සෑම පාඩුවක් මහජනතාව මත පැටවෙන්නේ ඉතින් යම් කිසි අවස්ථාවක මේ රාජ්‍ය අංශ ඒ කියන්නේ ව්‍යාපාර වශයෙන් කරන රාජ්‍ය අංශ කිඳුරු බඩ මණ්ඩලය ඒ වගේම කලින් සංස්ථා රජයේ බැංකු ඒ ශ්‍රී ලංකා නෑරය සමාගම ඒ ඔක්කොම යම් කිසි අවස්ථාවක ඒ කියන්නේ IMF ආව නැතත් අනිවාර්යයෙන්ම යම් කිසි ප්‍රතිවිරුද්ධකට කරන්න අවශ්‍යයි විලා අනු කරලා අපි මාකට් එකනවා මේ ෆස්ට් ප්ලස් ප්‍රයිස් බේස් එකට යන්න ඕනේ. අපි දැන් මේ රටේ අපි දන්න කාලේ ඉඳන්ම රජයේ අංශයෙන් අපිට ලැබුණ හැම දෙයක්ම නිකන් අපිට සෞඛ්‍ය නිකන් අධ්‍යාපනයේ නිකන් තෙල් හමුවේ අඩුවට විදුලි බලය හමුවේ අඩුවට එතකොට ඩොලර් අඩු වෙලා තියාගත්තා ඒ ඔක්කොම කරලා ඒ ඔක්කොම ගැන සබ්සිඩයිස් කරනවා මේකේ ඔක්කොම කරලා ඒකේ අන්තිම පාඩුව ඒක දෙනකන් රජයේ පාඩු දරුවා දැන් රාජ්‍ය පාඩු කරන්න බෑ ඒ නිසා ඒ පාඩු දැන් මහජනතාවට දාන්න සිදු වෙනවා. ඒ නිසා මේ ප්‍රතිගත කිරීම අනිවාර්යයෙන්ම පිළිදෙයක්. මොකද මේක දිගටම කරගෙන යන්න බැරි දෙයක්.
අපි හැමදාම නිකන් දෙන්න බෑ පොර ටික නිකන් දුන්නේ ඒ ඒ ඒ ඒ දෙන ආර්ථිකය අපි හැමදාම කරන්න බෑ ඒ නිසා අපි යම් කිසි අවස්ථාවකදී මේක මාකට් බේස් කරනවා මේක සිංගප්පූරු රටක දිනුනෙන් හේතුව ඒකට කියන්නේ ප්‍රයිස් බේස් කරනවා මේක කොස් ප්ලස් පාර්ලිමන් හැම දෙයක් සම්පූර්ණ දිවිය යුතුයි ඒතකොට තමයි මිනිස්සුක පරිහරණය කරන්න හරි විදියට සල්ලි ඉතුරු වෙන්නේ ඒතකොට තමයි හරි හරි ආයෙත් සල්ලි කැපකරන ප්‍රය අවස්ථාවක් නුළු තමයි එහෙම නොකර මම හිතන්නේ මේ ආර්ථිකයේ අපිට අපේ රටට අනාගත තියෙයි කියලා මේ වගේ ප්‍රතිපූර්ණ ප්‍රතිජුගතයක් නොකරු තියෙනවා. ඉතින් නම්ිනවා ඉතින් නවත්තන්නම් මම හිතනවා බදුවල යම් කිසි සාරාංශ උරුමකට ලැබුණා. ඒ වගේ මේකට හේතුව එක් ප්‍රතිපත්ති රාමුව මම ඉදිරිපත් කරයි කියලා ඔකට පහ ප්‍රශ්නක් තියෙනවා නම් එදහට ප්‍රශ්න අහන්න. බොහොම ස්තුතියි. ඔබට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් මම හිතන්නේ දුමින්ද මහත්මයා අපිට විස්තර කරා සංක්ෂිප්තයක් වශයෙන් තමයි විස්තර කරේ ලංකාවේ දැන් මේ බදු ප්‍රතිපත්තිය සහ මේක වැඩි කරන්න හේතු වෙන්නේ ඇයි සහ පුරවැසියන් විදියට අපි මේක දරා ගන්න ඕන දරා ගැනීමකටත් වඩා අපි මේක අවබෝධ කර ගන්න ඕන කොහොමද අපි අතර යම් කිසි කලබලකාරීකමක් අපි මේ ගැන හිතන විදිය අපි කාලයක් තිස්සේ අපේ ඔළුවේ මේ බදු ගැන අපි තැන්පත් කරන් ඉන්න දේවල් සමහර වෙලාවට වෙනස් ඉතින් ඒ දේවල් එක්ක අපිත් හිතන්න පතන්න ඕන අපේ ආකල්ප වෙනස් කරගන්නත් ඕන කොහොමද කියන ආකාරයෙන් එතුමා එතුමාගේ කතාව දේශනය පැවැත්තුවා. ඉතින් මං හිතන්නේ විහඟට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා විහඟ වාට ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රශ්න තවත් තියෙන අය ඒක ඔබට ඍජුව මහන්නත් පුළුවන් එහෙම නැත්නම් chat box එකට ප්‍රශ්න යොමු කරන්නත් පුළුවන්. විහඟ ඔයා ප්‍රශ්න අහන්න. ඔව්. දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ මේ බදු වැඩි කරාම දැන් සාමාන්‍යයෙන් බදු වැඩි කරනකොට සහ බදු අය කරනකොට සාමාන්‍යයෙන් රජයක් වශයෙන් මහජනතාවට වගවීමක් තියෙන්න ඕන. ඒ කියන්නේ මේ මිනිසුන්ගේ බදු මුදල් මොනවට මොනවටද වියදම් කරන්නේ කියන එක සම්බන්ධව. ඊට පස්සේ දැන් ඇත්තටම මේ ලංකාවේ දැනට තියෙන තත්ත්වෙත් එක්ක 6-12 ඔය වගේ යම් යම් බදු ප්‍රතිශත මිනිස්සු ඇත්තටම ගත්තාම ගොඩක්ම සැලරි අයගෙන් තමයි යන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මධ්‍යම පාන්තික සාමයේ මේ සැලරිකකට වැඩ කරන අයගෙන් තමයි වැඩි හරියක්ම ওই බදු කියන එක අය වෙන්නේ. එතකොට මට හිතෙනවා දැනට බිස්නස් පැත්තෙන් යම් කිසි දෙයක් තව ඉෂ්ට වෙන්න ඕන කියලා. මොකද ඒ කියන්නේ මේක දැනට මට හිතෙන්නේ මේ බදු ප්‍රතිපත්ති ඇවිල්ලා තියෙන්නේ බාගෙට වගේ. ඒ කියන්නේ සමහර මේ මේ අය ඉන්නවා හරියට තමන්ගේ ටැක්ස් එන account මේ පෙන්වන්නේ නැහැ. එතකොට දැන් ලංකාවේ වැඩි හරියක් මැනිපියුලේටර්ස්ලා ඉන්නේ. ඒ කියන්නේ තමන්ගේ ඇත්ත ආදායම තියලා තමන්ගේ ඇත්ත ආදායම අයින් කරලා තමන්ගේ ඇත්ත ලාභය අයින් කරලා මේ බොහොම අඩු බදු ප්‍රතිශතයකට යන්න පුළුවන් ගාණක් තමයි දෙන්නේ. එතකොට එතන බදු වංචාවක් වෙනවා. එතකොට මේ හරියට මේවා මේ බදු දැරට අහු වෙන්නේ නැහැ. එතකොට තාම මේ මේ රජයේ මේ මේ අනවශ්‍ය වියදම් අඩු කරගන්න සිස්ටම් එකක් කියලාත් නැහැ. එතකොට මේ කොහොමද මේ මේ නාස්තිකාර රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න සූදානමක් තියෙනවද නැද්ද කියලා කියලාත් නැහැ. එතකොට කොහොමද මේ බදු ප්‍රතිපත්තිය මෙතනින් ඉදිරියට යද්දී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද ජනතාවට මේ සාමාන්‍ය ඒ කියන්නේ හොඳ ජීවන තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයිද මෙහෙම යනකොට? ඔබ දැන් ඔබේ පරිදි ප්‍රශ්නේ තමයි රජයක් හැටියට ඒ කට්ටිය ඉදිරිපත් කරන මා ජනතාවට ඒ බදු මුදල යොදවන්නේ මොනවටද කියන එක. එතකොට දැන් රජය ගිය සුමානේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා appropriation bill එක. ඒ ප්‍රවෘත්තියේ ඒ bill එකෙන් තමයි රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා කියන්නේ රජයේ වියදම කොහාටද යන්නේ කියන එක. ඉතින් ඒක තීරණා ගත්තාම එක එක expenditure heads ආන්දුවේ සෞඛ්‍යයට කොච්චරද යන්නේ, අධ්‍යාපන කොච්චරද විදං කරනවාද, මහාමාර්ග විදං කරනවාද, ආරක්ෂා අංශ කොච්චරක් විදං කරනවාද. එතකොට ඒ අපිට බලා ගන්න පුළුවන් රජයේ ආදායම වියදම් වෙන ක්‍රමයේ මොකද්ද කියන එක දාලා තියෙනවා. එතකොට පෙන්ෂන් කොච්චරක් යනවාද කියන මම දැක්ක විදිහට පොලිස් සඳහා කොච්චරක් යනවාද.
ඒ සෑම විදමක්ම ඔබට බලා ගන්න පුළුවන් ඒ වෝට් එක යටතේ. හැබැයි මම හිතන්නේ මොන උදාහරණයක් දෙනවද කියලා කොච්චරක් විදන් වෙනවද තැපැල් දෙපාර්තමේන්තුව දුවන්නේ කොච්චරක් විදන් වෙනවද දුම්රිය දෙපාර්තමේන්තුව පඩිදර කියනවා. ඒ වගේ එකක් අවශ්‍ය නම් ඒක මහා බැංකු වාර්තාව ගත්තා මහා බැංකු වාර්තාවේ තියෙනවා කොච්චර ප්‍රමාණයක් රජයේ වියදම් කොටද පුර දෙකද මේ ප්‍රශ්න කකටි අහනවා මහා ප්‍රශ්න කකටි අහනවා. හැබැයි මගේ දැනගෙන විසුවත් ඒ කියන්නේ රජයේ මොනවට විදන් කරන්න කියන එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රොපෝෂන් බිල කියවුවාම කොච්චරක් ඒ කට්ටේ ඒකේ එස්ටිමේට් එක දාලා තියෙනවා ඒ කට්ටේ. ඒ වගේම මහා බැංකු වාර්තාවේ තියෙන ගියාවත කොච්චරක් විදන් කරන්න කියන එක බලා ගන්න ටික කියවන් කියෝදී බලා ගන්න පුළුවන් පහට සල්ලි යන්න කියන එක. හැබැයි ඉතින් එහෙමයි දැන් බක් විදන් ධාර්මිකයේ ඔයකෝ දැන් බුද්ධලික බදෝලේ මෙච්චරක් එනවා ඒකෝ ව්‍යාපාර බදෝලේ මෙච්චරක් එනවා ඒක මේකට දරා කියලා කියන්න බෑ. අපි සමස්ත ආදායමෙන් කොච්චරක් එක එක අංශර විදන් කරනවාද කියන එක බලා ගන්න පුළුවන්. එතකොට දෙවන ප්‍රශ්න ඔබතුමා මතු කරේ මේ රජයේ සේවය පාට දැන් රජයේ අපි රජයේ රජයේ රාජ්‍යංශය ගත්තාම තියෙන කොටස් දෙකක්. එකක් තමයි රාජ්‍ය දෙපාර්තමේන්තුව රාජ්‍ය අංශය කියන එක. ඒ කියන්නේ රජයේ දෙපාර්තමේන්තු ඒ කියන්නේ අපි දුම්රිය දෙපාර්තමේන්තුව, තැපැල් දෙපාර්තමේන්තුව, ආදපද දෙපාර්තමේන්තුව, රේගුව ඒ තමයි රජයේ දෙපාර්තමේන්තු. ඉතින් මේ දෙපාර්තමේන්තු සඳහා තමයි මධ්‍යම රජයක් විසින් සල්ලි විදන් කරන්නේ. එතකොට එතන තියෙන අතිරික්තයක් සේවය මම හිතන්නේ අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ කියන්නේ හැම රජයක්ම හැම දේශපාලන පක්ෂයක් බලි රජයක්ම අනවශ්‍ය ලෙස රැකියා දේශපාලන හේතු මත මේ වගේ ආයතන රැස්සා දීලා තියෙනවා. ඒ රැස්සා හොගාප දීලා තියෙන්නේ වැඩිම ඩ්‍රයිවර්ලා පියන්ලා ඒ වගේ රෙක්‍රූට් කරන්න. ඉතින් මම හිතන්නේ එතන අනිවාර්යයෙන්ම අනවශ්‍ය වීදමක් සිදු වෙනවා ඇති. හැබැයි ඒ කට්ටියන්ව එකරෑන් ඉදර යවන්න බෑනේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔබ කියනවා වගේ රජය විසින් මේ රාජ්‍ය අංශයන් ප්‍රතිචාර කිරීම සඳහා යම් කිසි සැලසුම් ඉදිරිපත් කළ යුතුයි. හැබැයි ඉතින් ඒක ඔබත් මාත් දන්නවා දේශපාලන වශයෙන් ඒක එකරෑන් දෙකින් කරන්න බෑ. මොකද යුනියන්ස් තියෙනවා උතුරේ. ඒ යුනියන්ස් වල ඔබ්ජෙක්ට් කරනවා. එතකොට රජයක් බලයේ සිටි ඉතින් ඒ ප්‍රශ්න නිසා මේක එකරෑන් කරන්න බෑ. නමුත් රජයක් කිව්ව වගේ ඉදිරිපත් කළ යුතුයි අපි කොහොමද? හැබැයි දැන් මම දැක්ක රජය ප්‍රකාශ කළා තියෙනවා එන අවුරුද්දේ සහ මේ අවුරුද්දේ කිසිම පුත්‍රේ රජය බදවා ගන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ෆ්‍රීස් රික්‍රූට් කරන ෆ්‍රීසිං එකක්. ඒ වගේම රජයේ සේවකයන් නිවාඩු දෙනවා අවුරුදු පහක් පිටරට යන්න ඕන පරිදි වෙනවා කියලා. ඉතින් ඒ වගේ తాවකාලික පියවරක් ගන්න පුළුවන්. හැබැයි දිගු කාලීන පියවර ගන්න නම් මම හිතා දිගු කාලීන වශයෙන් සෑම දේශපාලන පක්ෂයක්ම මේක ඉදපත් වෙ යුතුයි. මම එක දේශපාලක රජය දා කරන්න බෑ මේකට. අපි එක එක අපි නැෂනල් පොලිසි එකක් තියෙනවා. ඒ කියන්නේ සෑම දේශපාලන පක්ෂයක්ම එක වේදිකාවට එල කියන්නේ අපි මේක තමයි ප්‍රතිපත්ති බලන්නේ. මොම්නේ කරන්නේ? අපි දේශපාලන වශයෙන් මෙති බලන්නේ නැහැ. මේක වාසි ගන්න. මේ රජයේ සේවක කට්ටිය වැඩි. අපි අඩු කරන්න ඕනේ. මේක අඩු කරලා මේ කට්ටියට යම් කිසි කම්පන්සේෂන් හරි ගෙවන්න වෙයි. නිකන් ඉදර යවන්න වෙන විසුම. එතකොට ඒ කට්ටියට යම් කිසි සහනයක් දෙන්න ඕනේ. ඒක අවුරුද්දකින් දෙකකින් වෙන දෙයක් නෙමෙයි. තුන්වෙනි කාරණා තමයි බුදුමාගේ බදු පහැරදීම කියන්නේ. දැන් බදු පහැරදීම කියලා කියන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක් නෙමෙයි. ඒකයිilla ඇඩ්මිනිස්ට්‍රේෂන් ප්‍රශ්න. ඒක දේශයාල දෙපාර්තමේන්තුව ඒ වගේ රේගුව විසින් දැඩි ඇඩ්මිනිස්ට්‍රේෂන් එකක් රන් කරන්න ඕනේ මේ බදු පැහැරීම අඩු කරන්න. ඒ කියන්නේ ඒක පුළුවන්තරම් ඒ කට්ටියන්ගේ අවිතර පුළුවන්තරම් මේකට IT ඩිජිටල් තාක්ෂණ ඉදපත් කරා නම් මේ ට්‍රාන්සැක්ෂන් ඔක්කොම කැප්චර් වෙන විදිහට ඒක ප්ලැට්ෆෝම් එකට ගෙනල්ලා මේ ඒ කියන්නේ ඉඳන් ගන්නකොට කාර් ගන්නකොට තම විඳන් කරනකොට කොහරි ප්ලැට්ෆෝම් එකට ගෙනල්ලා ඒ ඩිජිටල් තාක්ෂණය තමයි මං හිතන්නේ මේක කරන්න පුළුවන්. ඒක මං හිතන්නේ මානුෂීය වශයෙන් ඉන්වෝල් වෙන්න කරන්න ඕන. ඒක ඇයිල ඇඩ්මිනිස්ට්‍රේෂන් ඉෂුව එකක්. මිනිස්සු අඩුවෙන් බදු ඉවරනේ ඇඩ්මිනිස්ට්‍රේෂන් ඉෂුව එකක්. ඉතින් ඒකෙන් ගොඩ එන්න නම් ඒක ප්‍රතිපත්තිය ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඒ ඩිපාර්ට්මන්ට්ස් විසින් රේගුව විසින් දේශල් ආදී බද පාර්ට්මන්ට් විසින් ඩිජිටල් තාක්ෂණයේ මාර්ගයෙන් තමයි මේක මම දැකේ හැටියට විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් කියලා කියන්නේ. හොඳයි මං හිතන්නේ නිරංජන් ඔබේ ප්‍රශ්නය යොමු කරන්න පුළුවන්. නිරංජන්. ඔව් ස්තුති. මම මගේ ප්‍රශ්නය ඔබතුමාට ඉදිරිපත් කරන්න මම පිටරට වැඩ කරන්නේ. අපි දිගු කාලයක් පිටරට ඉඳලා ලංකාවට තැන්පතු විදිහට මුදල් ලැබනවා. එතකොට ඒ කියන්නේ අපි කියන්නේ ඩොලර්ස් වලිනුත් අපි වල තියෙනවා රුපීස් වලින් වලක් තියෙනවා. ඉතින් ඒක අපි ලීගල් විදියට එවන්නේ. එතකොට මේ බදු සංශෝධන වලින් අපේ ඒ ලැබෙන ඉන්ට්‍රස්ට් එකට
ඒකට ටැක්ස් වදිනවද? ඒක එක ප්‍රශ්නයක්. එහෙම වදිනවා නම් ඒක ඇත්තටම මම හිතන්නේ පිටරටින්දලා මුදල් ඉවන එක ගැන ඒක අඩු වෙන්න තියෙන අවස්ථාව වැඩි කියන මතය තමයි මම ඉන්නේ. මට මුලදීම දැනගන්න ඕනේ. එහෙම කියලා අපේ තියෙනවා FIDA විදිහට තියෙනවා IIE විදිහට ඒ අපේ කැටගරි එකක් තියෙනවා පිටරටින්දලා මුදල් ලැබුවාම බැංකුවල ඒ කැටගරි යටතේ තියෙන්නේ. සාමාන්‍යයෙන් ටැක්ස් කරලා නැහැ මෙච්චර කාලෙකට 105ක් වගේ මුදලක් සමහර මේ හන්දිවැටේ ටැක්ස් වුණා. ඒක ඇත්තටම සාධාරණ මුදලක්. හැබැයි මම දැක්කා ඒගොල්ලෝ කියලා තියෙනවා අපේ ආදායම හදිසි හරි ඊට වැඩිය ලොකු ප්‍රමාණයක එනවා නම් අපේ ටැක්ස් එක මේ අපේ ඉන්ට්‍රස්ට් එක ඒගොල්ලෝ අපි වාර සාමාන්‍ය ටැක්ස් ස්ලැබ්ස් වලට දාලා එතකොට නිකන් 130ක් වුණත් අපිව ටැක්ස් වෙන්න පුළුවන් කියලා. ඒ සම්බන්ධයෙන් මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඔව්. දැන් පිටරටින් සල්ලි ලංකාවට යොමුවාම ක්‍රම දෙකකට ඒක තැන්පත් කරන්න පුළුවන්. ඒක ඔබතුමා ඩොලර් ශ්‍රී ලංකාවේ වුණින් එහෙම ඒක NRF එකකට නන්රිසිට ෆොරින් කරන්සි account එකට කියන්නේ විදේශිකයන්ට තමු සාලිවරකට ඒ නන්රිසිට NRF account එකට තැන්පත් කරන්න පුළුවන්. එතකොට තැන්පත් කර මුදල් වලට පොලිය ගෙවන්නේ විදේශ කියන්නේ ෆොරින් කරන්සි තමයි ගෙවන්නේ ඒක. ඒක දැනට බදුලි දහස් ඒ පොලිය ඉදිරියට බද්දේ මිදහස්. ඒ නිසා ෆොරින් කරන්සි වලින් තියෙන ඩිපොසිට් එකක් මත ඉවර පොලිය බද්දෙන් දැනටත් 2000 ඒ සංශෝධනයු 2000 එක ටැක්ස් වෙන්නේ නැහැ. දෙවැනි එක ඔබ ඒ සල්ලි ලංකාවට ඩොලර්ස් එවලා ඒක අපි රුපියල් රුපියස් වල කන්වර්ට් කරනවා කියන දානක රුපියස් වල කන්වර්ට් කර දෙන්නේ එහෙම. ඒ රුපියල් වල ලැබෙන ලාභවත් පොලියට බද්දක් දැනුත් ආයෙනවා අලුත් සංශෝධනයක් ආයෙනවා. වෙනසකට තියෙන්නේ ඒ පොලිය මත ලැබෙන ආදායම දැන් ගෙවන්න ඕන 118 ක උපරිමයක් වා කියන්නේ ලක්ෂ 90ක වඩා වැඩි පොලියකට 118ක් ගෙවන්න ඕන. නමුත් දැන් ඒක 136 දක්වා වැඩි වෙනවා. ඒක තමයි දෙවැනි එක තමයි පොඩි බද ලැබෙන රඳවා ගැනීමේ බද්ද. ඒක රඳවා ගැනීමේ බද්ද කියලා කියන්නේ වෙනම ටැක්ස් එකක් නෙමෙයි. රඳවා ගැනීමේ බද්ද කියලා කියන්නේ වෙනම ටැක්ස් එකක් නෙමෙයි. ඒක තමුන්ගේ පොලිය ගෙවන අවස්ථාවේදී රඳවාගෙන ප්‍රේෂණය කරන දේශය අතර දෙපාර බැංකුව විසින්. එතකොට ඒක 105 වා ටැක්ස් එක ඉවර කොට ඔයාට අඩු කර ගන්න පුළුවන්. ඒ නිසා අලුත් ඒක වැඩිපුර ටැක්ස් එකක් නෙමෙයි. ඒ සමුන් ගෙවරට අපි තමුන්ගේ බදු අනුපාත 118ක් නම් 24ක් 30ක් නැගේ වහන ඒක කර අනුපාතයෙන් ඒ 105 අඩු කර ගන්න පුළුවන්. ඒ නිසා අදායි හෙටයි කලපනකොට ඩොලර්ස් වල තියෙන ටැක්ස් ඩොලර්ස් වල ෆොරින් කරන්සි එකේ තියෙන ඩිපොසිට් ටැක්ස් එකක් ටැක්ස් එකක් නැහැ. රුපියල් වල ටැක්ස් එකක් අදත් වෙනවා හෙටත් වෙනවා. ඒකේ වෙනසකට තියෙන්නේ අනුපාතය පමණයි. දුමින් මහත්තයා මගේ මේ අදහසක් මේ සම්බන්ධයෙන් මේ දැන් ඇත්තටම ලංකාවේ බහුතරයක් පිටත් ජීවත් වන අය ලංකාවට මුදල් ලැබලා තියෙන්නේ රුපියල් වලින්. ඒකට හේතුව يعني රුපියල් වලින් හෝ රුපියල් වලින් එව්වත් ලංකාවට ඒ ෆොරින් කරන්සි මුදල ලැබෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මෙහි අපි එක්ස්චේන්ජ් හවුස් එකකින් හෝ බැංකුවකින් මුදල් ලැබුවොත් එතකොට ඒ ෆොරින් කරන්සි එක ලංකාවට ලැබෙනවා. ඒ කියන්නේ අවශ්‍යතාවය ලංකාවේ සැතිරෙනවා ලංකාවට ෆොරින් කරන්සි එක එන විදිහට. හැබැයි දැන් බහුතරයක් අය ඉදිරියටත් එවන්නේ රුපියල් වලින්. එතකොට එහෙම ඒ රුපියල් වලින් මේ සමා වෙන රුපියල් වලින් එහෙම ඩිපොසිට් එකකට ලොකු මුදලක් ගැහුවොත් ලංකාවට මුදල් ලැබෙන එක අඩු වෙයි කියන අදහසක මම ඉන්නේ. මොකද ඒකට දැනටම අපේ මේ රටවල්වල ඉන්න අය ඒක ගැන අපි ගොඩක් කතා වුණා. එහෙම වුණොත් එහෙම දැන් උදාහරණයක් අපි ලංකාවට මුදල් ලෙන්නේ මුදල් එවන්නේ අපේ ලංකාවේ තියෙන ඉකොනොමිකේ දැන් තියෙන රිස්ක් එකත් අරගෙනනේ අපි එවන්නේ. ඒ කියන්නේ මම කියන්නේ මම වැරද්දක් දකිනවා නෙමෙයි. ඒ කියන්නේ දැන් අපි බැංක් රිස්ක් එකක් ගන්නවා. අපි ඉකොනොමිකේ රිස්ක් එකක් ගන්නවා. අරගෙන අපි ලංකාවට මුදල් එවලා හරි ලංකාවෙන් අපි එක ඩොලර් FD එකක් දැම්මොත් 9%ක් 10%ක් දැන්ට දෙනවා. පිටරටවල් වල ඩොලර් ඩිපොසිට් එක තිබ්බොත් 4%ක් දක්වා ගන්න පුළුවන්. එතකොට අපි 6%ට එවන්නේ එකක් ලංකාවට අපි අපේ රට නිසා සහ ඒකම අපි 6% වැඩිපුර ඇත්තට මේක රිස්ක් එකක් ගන්නවා. ඒ කියන්නේ හදිසි හරි බැංකුවක් බැංකරප්ට් වුණොත්
එතකොට ඉකොනොමි එක ඩවුන්ග්‍රේඩ් වුණොත් අපිට අපි මුදලේ රිස්ක් එකක් අරගෙන තමයි යවන්නේ. එතකොට ඕක රුපියල් වලින් එවුවහම සහ ඩොලර්ස් වලින් එවුවා හෝ මම දකින්නේ ඒක කිසිම වෙනසක් නැහැ. රුපියල් වලින් තිබ්බත් ඩොලර්ස් වලින් තිබ්බත් වෙනසක් නැහැ. මම දන්නේ ඇයි ආණ්ඩුව රුපියල් වලට ඒක බද්දකට දාලා ඩොලර් වලට බද්දකට නොදා හිටියේ කියන එක මම හිතන්නේ ඒක මේ වැරදි තීරණයක්. ඒ කියන්නේ ඒක හරියට හොයලා බලලා නැහැ කියන අදහස මම ඉන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට අපි අපිට ටැක්ස් එකක් ගැහුවොත් අපිට ඉස්සරහට ෂුවර් නැහැ ඩොලර් වලට අපිට ටැක්ස් එකක්. ඒක නිසා ඩිස්කරේජ් වෙයි ලංකාවට මුදල් තැන්පතු වලින් එවලා සාමාන්‍ය වේදමට එවයි. හැබැයි තැන්පතු වලින් එවන එක අඩු වෙන්න සෑහෙන ප්‍රවණතාවයක් තියෙනවා. ඔව් එතකොට එමය දැන් ඔබ බලන්න දැන් ඔබ කිව්වාගේ දැන් ඩොලර්ස් වලින් එවලා ඩොලර් ඩිපොසිට් එක ඩොලර් ඩිනොමිනේෂන් එකක් නම් පිටරට එක සල්ලි ඩොලර්ස් වලින්ම account එකේ maintain වෙනවා නම් ඒක ලැබෙන පොලියට tax එකක් වදින්නේ නැහැ. හරි එතකොට tax වෙන්නේ රුපියල් වලට විතරයි. එතකොට රුපියල් ඩිපොසිට් වල tax එක දරුවක් තියෙනවා ඔබ කිව්වාගේ දරුවන් 18%ක් ගෙවිය යුතුයි. එතකොට ඉස්සරහට rate එක වැඩි වීමක් තියෙන පිළිගන්නවා වැඩි වීමක් තියෙනවා. හැබැයි ඉන්ට්‍රස්ට් රේට් එකක් දැන් තියෙන්නේ 100ට ඉස්සර තිබ්බ 10%ට දොරට ඉන්ට්‍රස්ට් රේට් 30-35 ඉඳන් වැඩිලා තියෙනවා. ඉතින් එහෙම සසලවන්නකොට net එක ඔබ දකින්නේ එක ගන්න ඉන්නේ. ඔය 30-35ක 30ට ඉන්ට්‍රස්ට් එකට 36 කියලා කිව්වත් 112ක ඉන්ට්‍රස්ට් එකට 18ක් කිව්වත් හම් වෙන ගාන එකයි. ඉතින් ඒකේ ලොකු වෙනසක් මට පේන්නේ නැහැ රුපියල් ඩිපොසිට් වලට. හැබැයි වඩ ඩොලර් ඩිපොසිට් වලට අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඒකට ඉන්ට්‍රස්ට් එක තවද ගාය වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි ඩොලර් ඩොලර්ස් නොවේර කියන බයට තමයි රජය විසින් ඩොලර්ස් වල ටැක්ස් එකක් දාලා නැත්තේ. මම අන්තිම ප්‍රශ්නේ එතකොට 10%යි කියන්නේ මහත්මයා මේ ඉන්ට්‍රස්ට් එකක් ලක්ෂ 90ක් දක්වා අපි අවුරුද්දකට earn කරනවා නම්ද ඒක ගහන්නේ? මට ඒක තේරුන්නේ නැහැ. ඔව් දැනට තියෙන නීති අනුව මම කියන අලුත් බදු ප්‍රතිස්කාන්ස් කරන නෙමෙයි දැන් තියෙන නීති අනුව 100,90 දක්වා පළවෙනි ලක්ෂ 30,000 ඊළඟ ලක්ෂ 30,06 අනිත් ලක්ෂ 30,12 එතකොට ලක්ෂ 90යි ඒ ලක්ෂ 90 ඉක්මවන පොලියට 18%යි දැන් ආය කරන්නේ. එතකොට ඉස්සරහට එක වෙන්නේ ලක්ෂ 25 ඉක්මවනකොට 36 පොලිය වැටෙනවා. ඒ හින්දා පොලි අනුපාතයේ සහ ඒක බලපාන ප්‍රමාණය අඩු කර තියෙන්නේ. පොලි අනුපාතය 36ක් වෙනවා. ඒ වගේම 36 බලපාන්නේ ලක්ෂ 25 වලට වැඩි ආදායම දෙනවා. එතකොට ඔබ කියනවා හරිය පොලියට වැටෙන පොලිය මත ගෙවෙන බද්ද අදර වඩා 100ට මං හිතන්නේ 30-40කින් අනිවාර්ය වැඩි වීමක් සිදු වෙනවා. ඒක පොලිය මත විතරක් නෙමෙයි වේතන මත හරි ව්‍යාපාර මත හරි තමුන්ගේ බද්දේ අනිවාර්යයෙන්ම වැඩි වීමක් තියෙනවා. ඒ වැඩි වීමට හේතුව උඩ මං ඉස්සලා කිව්වේ රජරණ තරණ තීරණ හේන වෙන 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 මාර්ගයක් නැහැ. මේ මාර්ගය යන්නේ නැතුව ඉතින් අනිවාර්යයෙන්ම පොලිය ඒ පොලිය විදේශයන්ගෙන් ලැබෙන රුපියල්ද ලංකාවේ ලැබෙන රුපියල්ද කියලා වෙනසක් නැහැ. අනිවාර්යයෙන්ම බද්ද වැඩි වීමක් සිදු වෙනවා මේ තියෙන තත්ත්වය නිසා රටේ. මේක මේක අපි නොගියොතින් මීට වඩා අනුප්‍රතාවයකට රටේ ඇදෙන්න ඉඩ තියෙනවා. හරි. ස්තුතියි. බොහොම ස්තුතියි ප්‍රශ්නයට සහ ඒ ලබා දුන් පිළිතුරට. ඒ වගේම උපතිස්ස කුමාර තුංග කියලා මහත්මයෙක් chat එකට message එකක් එවලා තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඔබතුමා ඉන්නව නම් මේ වෙනකොටත් දේශනේ ඔබතුමාට ඔබතුමාගේ ප්‍රශ්නේ යොමු කරන්න පුළුවන්. උපතිස්ස කරුණාරත්න. එහෙම නැත්නම් chat box එකේ තියෙනවා ප්‍රශ්න කිහිපයක් යොමු කරලා මම ඒව ඔබතුමාට යොමු කරන්නම්. දුමින්ද මහත්මයා හරි මට 9:00 ඉවර කරන්න ඕනේ අමිනි. හරි හරි මං ටයික් මිනිංගෙමු කරන්නම්. මෙතන එකක් අහලා තියෙනවා ලංකාවේ බදු මුදල් පිළිබඳ රජයේ වගකීමක් නැති බව තමයි ප්‍රශ්නය. ඒ ගැන රජය මාර්ගය කරන් නැහැ කියන එක. මට ඒක නෑ පරක් කියන්නේ මොකද ප්‍රශ්නේ රජයේ? ප්‍රශ්නය කියන්නේ රජයේ
බදු සම්බන්ධව වගවීමක් නැති බව තමයි ප්‍රශ්නේ තියෙන්නේ. බදු මුදල් පිළිබඳ රජයේ වගවීමක් නැති බව තමයි ප්‍රශ්නය. ඒ පිළිබඳ ඔබතුමාගේ අදහස. ඒක අදහස් කරන්නේ වගවීමක් නැහැ කියලා කියන කතාවද කියන්නේ? ඒ ප්‍රශ්නේ අහන්නේ. ඔව් ඒ කියන්නේ accountability කියන ප්‍රශ්නේ තමයි මම හිතන්නේ මේක. ඔව් හරි. හරි. ඔව් ඉතින් එහෙමයි. දැන් මොකද කිව්වාගේ බලයේ සිටින රෑම රජයක් බදු අය කරලා තියෙන්නේ අයතුතු ප්‍රමාණයට වඩා අඩුවෙන් මම දකින හැටියට. අපේ රටේ 118ක වගේ බද්දක් අය කරන්න අපිට හයියක් නැහැ. උදාහරණයක් වශයෙන් එහෙම අපි ස්කැන්ඩිනේවියා නෝඩික් වගේ රටවල් වල බදු අනුපාතය 145 50 55යි. එතකොට සෑම රටකම ගලන්දේ ඕස්ට්‍රේලියාව මිඩ්ල් ඊස්ට් ඇරෙන්ඩ් මම කියනවා ප්‍රතිනර ඇරෙන්ඩ් ඒ සෑම රටකම බදු අනුපාතය 45 50යි. ඉතින් මම දකින හැටියට අපි දිනුර රටක් හැටියට අපේ බදු අනුපාතයේ දරද දේශපාලනයෙන් 108යි නැත්නම් 6යි 8යි නැත්නම් 9යි තියෙන්නේ. අපි එක 112 මාන 10 දක්වා වර්ධනයක නැත්නම් අපි කොහොමද මේ විදම් බලයන් කරන්නේ? ඉතින් මම හිතන්නේ රජයක් කිසිම රජයක් වගකීමකින් තොරව බදු අය කරයි කියලා. හැම රජයක්ම මම හිතන්නේ යම් කිසි වගකීමක් දරව බදු අය කරනකොට. හැබැයි ඒ කට්ටිය මම හිතන්නේ අය කරු බද්දරට අඩුවෙන් තමයි කියලා තියෙන දේශපාලන හේතු මත. ඉතින් අපේ වෙලා තියෙන දැන් උදාහරණයක් දෙන්නම් අපේ රටේ. අද අපි ඔක්කොම වැරදිලා හොයන්නේ. එතකොට අරයා කරන්නේ නැහැ, මෙයා කරන්නේ නැහැ. ඒ වගේ වැරදිලා අපි හොයන්නේ. ඒ තමුවද කරන්න කියලා අවුරුත් කියන්නේ. තමුවද කරා තමුන් කරා යුද්ධ කුමන්ද කියලා අවුරුත් කතා කරන්නේ නැහැ. එතකොට දැන් අපි උදාහරණයක් දෙන්න වේදන් හන්දාරයක මිනිස් කර රජයකට උඩ රජයක් උපාධි රජයට බලිනේ තමයි කරන්නේ. එතකොට අපි අපි කවුද හිතන්නේ කයදාවත් අපිට ලැබෙන සෞඛ්‍ය උගක්කටියල සෞඛ්‍ය නිකන් දෙන්න දෙයක් අධ්‍යාපනය සරස සිසුව දක්වා ලබා දෙන්නේ නිකන් අපේ පාරවල් වලට අපි දැන් උදාහරණ අපි අපි හයිවේස් වල යනවා අපි ඒ වගේ අලුත් පාරවල් වලට හිතන්නේ කාය දවස් කවුද මෙහෙ විදන් කර අපි කවුද උඩට ගෙවන්නේ කියලා අපි ඒ ගෙදර ඉස්සලා පාර කාපට් කරනකොට අපි කැමති අපි කාය හිතන්නේ කවුද මේකට ගෙවන්නේ අපේ කුණු එකහ කරනකොට ඇවිල්ලා මිනිස්සු කවුන්සිල් වල ප්‍රාය සභාවේ අපි හිතන්නේ කාය දවස් කවුද මේකට ගෙවන්නේ කියලා අපි සාමාන්‍යයෙන් මම පදිංචි කොළඹ දිස්ත්‍රික්කයේ අපේ ගෙවල් ගෙනල්ල මගේ රේටින් ඇසස්මන්ට් එක අවුරුද්දකටම රුපියල් 20000යි. මම ගෙවන්නේ මිනිස්සු කවුන්සිල් එකට. කෝට්ටේ මිනිස්සු කවුන්සිල් එකට මම 20000යි ගෙවන්නේ. මගේ කුණු එකක් කරනවා සුමාන දවස් 3ක් යනින්න. පාර කාපට් කරනවා, ලයිට් දානවා. මම හිතන්නේ සුමාන කුණු එකක් කරනවා මදි රුපියල් 20000. ඉතින් ඒ වගේ දේවල් ගැන අපි කවදාවත් හිතවෙමු කරන්නේ නැහැ කය දාලා. අපි ඔපි වෙමු කරන්නේ අර පැත්තෙන් වෙන වැඩි පමණක් පමණයි. ඉතින් අපි රජවලුත් මගේ රජයලුත් වැඩි කාර්මේවට මේ වගේ මිනිසුන්ව කියනවට මිනිසුන්ව නිකන් දෙනවට මිනිසුන් මේ අගේ කිරිමක් ඇති වෙන්නේ නිකන් දෙනකොට. ඉතින් ඒ නිසා මම හිතන්නේ පවතින සෑම රජයක්ම යතවකි. ඒ නිසා මේක යම් කිසි අවස්ථාවක ප්‍රසාරණය අනිවාර්යයෙන්ම මේ බබල් එක බර්ස් වෙනවා. ඒ නිසා තමයි දැන් වෙලා තියෙන්නේ. ඒ වුණාට පස්සේ අපි කරගන්න කොහොමද මේකෙන් ගොඩේන්නේ කොහොමද කියන්නේ. ඒ ගොඩේම තමයි මේ අමාරුකම තියෙන්නේ. මම හිතන්නේ කිසිම රජයක් වගවීමෙන් තොරව බදු අය කරයි කියලා. ඒ අය කරපු බදු අඩු අනුපාතය කියලා වැරද්ද කියලා මම දකින්නේ. ඒක 2009 අපේ බදු සංශෝධනයේ බදු ලොකුවට අඩු කරවුවා. ඒ ආණ්ඩුව විසින්. අපේ රජයේ ආදායම විසින් 50ක් අහිමි වුණා අපිට ඒ නිසා. ඒතර ඒ වෙලාවේ කවුරුත් මේකට කම්ප්ලයින් කරේ නැහැ. අපි වාණිජ මණ්ඩලයේ විසින් රජයේ කික් බෙක් කරන්න එපා. ඒ දාදී උපාධ්‍යායතුල අපි කිව්වා. මේක කරන්න එපා. මේක කරොත් අවුරුදු දෙකෙන් ප්‍රශ්න ඇති වෙන මේ රටට. මේ රටේ ණය අපිට ගෙවීම හැකියාව තියෙනවා. අපේ රේටින් ඒජන්සීස් අපි රේට් කරා අපි ණය ගෙවීමේ හැකියාවක් නැහැ කියලා. ඒතර අපේ වර්ල්ඩ් මාකට් එකේ අපේ ණය සල්ලි බල කරන්න බැරි තත්ත්වයක් ඇති වුණා. ඒ ඔක්කොම උනේ මේ ආදායම 50%කින් අඩු කරපු නිසා. ඉතින් එවැනි ප්‍රතිපත්තීමේ තීරණ ගැනීමේදී බංගලාදේශ රජය විසින් රජයලි වැරදි කළා කියලා. ඉතින් ඒක තමයි මේ තත්ත්වයට හේතුව බලපාන්නේ. මම හිතන්නේ මහ ජනතාවත් දැනගන්න ඕන රජයත් දෙකම දැනගන්න. හොඳයි ඊළඟ තවත් ප්‍රශ්නයක් ප්‍රශ්න ගණනාවක් මෙමු කරලා තියෙනවා. තව එකක් මං අහන්නම්. මේ තව දෙයක් අහලා තියෙන්නේ මේ income and wealth are two different things. Have government considered about a wealth tax? මම හිතන්නේ wealth tax එක දැම්ම ගිරණ එකක් නෑ කියලා මට හිතෙනවා.
මන්තර වෙල්ත එක ඉන්කම් කියන දෙකක් ඉතින් වෙල්ත් ටැක්ස් එකක් වයි එකක් කියලා කියන්නේ ඒකේ ප්‍රශ්නේ. වෙල්ත් ටැක්ස් එක කියන්නේ අලුත් ටැක්ස් සිස්ටම්ස් නෙමෙයි, ඒ පරණ සිස්ටම්ස්. ඒ කියන්නේ තමුගේ වෙල්ත් එක මත ඉවන එක. එතකොට ඒකට ඒකේ තියෙන ප්‍රශ්නේ තමයි වෙල්ත් ටැක්ස් එක ගේනකොට සමහර උදාහරණයකට කියමු වෙල්ත් එක ඩිෆයින් කරන්න බැම්බ වෙල්ත් එක කියන්නේ කියන එක. අපි කිව්ව ෂෙයාර්ස් වෙන්න පුළුවන්, ගෙයක් වෙන්න පුළුවන්. තමුන් අතර ඩිපොසිට් වෙන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ඒ වෙල්ත් එක එන් කෑෂ් නොකර ඒක ගෙයක් නම් ඒවා දෙකක් තියෙන පුළුවන්, වටිනාකමක් තියෙනවා. ඒ වුණාට සල්ලි නැහැ. දෙකක් තියෙනවා. අපි ධර්මයේ අපි පොළොව මතේ ඉන්න කෙනෙක් කියලා කිව්වා. පොළොව මතේ ඉන්න එක්කෙනුගේ ගෙයක් අපි කිව්ව මිලියන 3000 වට වැඩ. වෙල්ත් ටැක්ස් එක ගන්න දින්නේ එයාට වෙල්ත් එක දිනා අපි සල්ලි නැහැ කියලා. ඉතින් වෙල්ත් එක එන් කෑෂ් කරන්න ඕනේ කොට කියවන්න. ඉතින් ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් වෙල්ත් ටැක්ස් එක ෂෙයාර් සුකරන්න වේගවන්. ඉතින් ඒ නිසා වෙල්ත් ටැක්ස් එකේ තියෙන ප්‍රශ්න තමයි සමහර කට්ටියට වෙල්ත් එක දෙන්නට ගිරීමේ සල්ලි හැකියාවක් නැහැ. වෙල්ත් එක ආදායම හසඳන්න බෑ. ඉතින් ඉන්කම් ටැක්ස් එක තමයි හම්බ කරගෙන ඉන්නේ. ඉතින් ඒක උඩ තමුගේ කෑෂ් ෆ්ලෝ එකක් තියෙනවා. ඒ කෑෂ් ෆ්ලෝ එක තමයි ටැක්ස් එක ගෙවන්නේ. දැන් වෙල්ත් එකලා දෙන වෙල්ත් එකට ටැක්ස් එකට කෑෂ් ෆ්ලෝ එක සමහත්ම තියෙනවා. ඒ කෑෂ් ෆ්ලෝ නැතිකොට ටැක්ස් එක ගෙවන්න හැකියාවක් ඇත් වෙන්නේ නැහැ. නමුත් ඒක වෙල්ත් එක විකුණන එකට ගෙවන්න. ඉතින් ඒ නිසා මම හිතා වෙල්ත් ටැක්ස් එක කතා කරත් මම හිතන්නේ ඉක්මනට ගෙනෙන්න ටැක්ස් එකක් කියලා පරි තමයි දාගෙන කියන්න බෑ වලට පන්දක් නැහැ මොකක් වෙයිද කියලා. මම හිතන්නේ නැහැ ගෙනෙයි කියලා. ඒ වගේම තමයි තවත් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. ලංකාවේ ස්ථාවර තැන්පත්කරුවන්ට බදු අය කිරීමක් සිදු වෙනවද? එය කොපමණක්ද කියන එක. ඒ වගේම තවත් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. ඒකත් මේ සමගම සම්බන්ධ කරලා ඔබතුමාට උත්තරයක් දෙන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් බැංකු වලට යම්කිසි බලපෑමක් වෙනවද? බැංකු පද්ධතියට ඒ ණය සම්බන්ධයෙන් ණය ගෙවීම වලට අදාළව මේ බදු මුදල් වල බලපෑමක් තියෙනව නම් ඒක බැංකු පද්ධතියේ බලපෑමක් තියෙනවද කියන එකත් එක්කම එකතු කරලා ඔබතුමාට උත්තරයක් දෙන්න පුළුවන් වෙයිද? ඔව්. දැන් පොලිපත් බද්ද බැංකු ඉස්සලා කිව්වාගේ දැන් තියෙන නීතිය අනුව ස්ථාවර තැන්පත් වල ලැබෙන කුලියට බද්දක් ගෙවිය යුතුයි. ඒ කියන්නේ තමුන්ගේ ආදායම් බදු සංසදන අවුරුද්දකට තමුන් ලැබෙන සියලුම ආදායම් කියමු තමුන් රස්සාවක් කරපු ගිරේ කියලා වේතනයක් මෙච්චරක් ලැබෙනවා. තමුන් අපි කියමු ගියක් දුරකට කුලියට ඒ කුලිය මෙච්චරක් ලැබෙනවා. එතකොට තමුන් තැන්පතු මත මෙච්චරක් ලැබෙන ඒ ඔක්කොම ආදායම් එකව උඩ ලැබෙන ආදායම තමයි 18% උඩින් මෙයා ගෙවිය යුත්තේ. ලක්ෂ 90 ඉක්මවන ආදායම 18% ගෙවිය යුතුයි. ලක්ෂ 30ක් දක්වා කිසිම ටැක්ස් එකක් දැන් බලපාන්නේ නැහැ. තමු පොලිය කොමන ආදායමක් වුණත් පොලිය වෙන්න පුළුවන් රස්සා ලැබෙන ආදායම ඒ ඕන ආදායම ලැබෙන ආදායමකින් ඔක්කොම එකහු කරලා ඒ ඇග්‍රිගේට් එකට තමයි ටැක්ස් එක ගෙවන්නේ. දැන් උදාහරණ තමු ලැබෙන පොලිය පමණක් යෝපි පෙන්ෂන් එකේ ඒ පොලිය පමණයි. ඒ පොලිය පමණක් ලක්ෂ 30 ඉපනව නම් ඒ 30ට ඉපන ගානට ගෙවන්න ඕනේ ටැක්ස් එකක් 6 12 18 කියන උපරිමයට මත. අලුත් සංශෝධනය අනුව ඒ ටැක්ස් එක 36% දක්වා වැඩි වෙනවා. ඒ වගේම දැන් ලක්ෂ 90 ඉක්මනට 30% ගෙවන්නේ මින් ඉදිරියට මේ මේ සංශෝධනය පාර්ලිමේන්තුවේ පාස්කර පස්සේ ලක්ෂ 25යි ඉක්මන ලක්ෂ 25 දක්වා අඩුපදිනවා ඒ පරිමේ ඒක 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 වැඩි වෙනවා 36% ගෙවිය යුතුයි. ඊට අමතරව රඳවා ගැනීම බද්ද 35ක මේක ඒක වෙනම බද්දක් නෙමෙයි අර 36ෙම කොටසක් තමයි කලින් ගෙවන්නේ. ඒ කියන්නේ ඇඩ්වාන්ස් ටැක්ස් එකක් කියලා කියනවා. කලින් ගෙවන්නේ 05 කලින් ගෙවන. ඒ බදු අන්තිමට ගෙවනකොට තමයි මේ පහ අපරක් ක්ලේම් කරන්න පුළුවන්. තමයි මේ බලු බදු වලින්. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට තමුන්ගේ උදාහරණයක් විදිහට තමුන්ට දැනට අපි කියමුකෝ හම්බ වෙනවායි කියලා ලක්ෂ 100ක පොලියක්. ඒ කියන්නේ 10 මිලියන් නේ. දැන් ගෙවනවා ලක්ෂ 90 දක්වා 112ක් නැත්නම් 15 ගණන් ඉදිරියට ඒකට 36 ගෙවිය යුතුයි. ඒ තමයි තියෙන වෙනස. දෙවෙනි ප්‍රශ්න ඔබ හැවි බදු නිසා බැංකු ක්ෂේත්‍රයට මම හිතන්නේ බද්ද නිසා බැංකු ක්ෂේත්‍රයට යම් කිසි ස්ථාවරත්වයක් බලපායි කියලා මුදේ හේතුව දැනටමත් බැංකු ක්ෂේත්‍ර තමයි ලිබර් ටැක්ස් එකක් ගෙවන්නේ. ඒ කටින් ටැක්ස් එක 60ක් දෙනවා. ඒ කියන්නේ ඉන්කම් ටැක්ස් එකයි වී වැට් එකයි කරපුවාම දැනට බැංකුවක් ගෙවනවා 100ක 55ක 60ක පමණ බද්දක්. ඒ ප්‍රතිශතයේ 106ක වැඩි වෙයි. එච්චරයි. ඒක මම කියන බද්ද නිසා බැංකු වල බද්ද නිසා බැංකු වල ස්ථාරත්වය බලපෑමක් ඇති වෙන්නේ නැහැ. බැංකු වල ස්ථාරත්වය බලපෑමක් ඇති වෙන්නේ තමුගේ ණය, පුරු ණය විකා කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා නම් තමයි බද්දු බැංකු වලට බලපාන්නේ.
බොහොම ස්තුතියි මං හිතන්නේ කාල වේලාව දැන් අපි එකඟ වුණු කාල මං හිතන්නේ අපි එකඟ වෙච්ච කාල වේලාව දැන් 9:30ට ආසන්න වෙනවා මං හිතන්නේ දුමින්ද හුලංගව මහත්මයාත් ඉතාමත් කාර්යබහුලව කොළඹිනුත් පිට තමන්ගේ රාජකාරිය වලට බැහැර වෙන වෙලාවක අපිත් එකතු වෙන්නේ නිසා අපි එතුමාව නිදහස් කරන්න ඕනේ තුමාගේ රාජකාරියට. ඉතින් එතුමා මේ තරම් වැඩ රාජකාරි ගණනාවක් මැද්දී එකතු වුණා. චැට් බොක්ස් එකේ තව ප්‍රශ්නත් කිහිපයක්ම තියෙනවා. ඉතින් මං ආරාධනා කරනවා ඔබ හැම දෙනාටම එකතු වෙන්න අපේ WhatsApp group එකට මම චැට් බොක්ස් එකට දාලා ඇති අපේ link එක. ඒකෙන් එකතු වෙන්න මම පුළුවන්කමක් තිබුණොත් දුමින්ද හුලංගම මහත්මයාට ඒ ප්‍රශ්න ටික යොමු කරන්න. මට එවන්න. මට email එකක් එවන්න මම ඒ උත්තරයක් මුදුමන්නේ වන්න. ඔබ දිරේ වන්න. මම උත්සාහ කරා එතුමා දැන් කිව්වා වගේ මම ඒ උත්තර ටික අරගෙන WhatsApp group එකට ඕගොල්ලෝගේ ප්‍රශ්නෙත් එක්ක මේක දමන්නා. එහෙනම් අද දවසේ අපිත් එක්කතු වුණාට මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ දුමින්ද හුලංගම මහත්මයාට. හේතුව අපිට මං හිතන්නේ බොහොම සංවිධානාත්මක උත්තර හම්බුණා අපේ හිතේ තිබ්බ ගොඩක් ප්‍රශ්න වලට. සමහර රට කාලය මීට වඩා අපිට තිබුණා නම් තවත් ප්‍රශ්න අහලා අපිට අවශ්‍ය උත්තර අපිට ලබා ගන්නත් තිබුණා. නමුත් අපිට ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් මේ බදු වැඩිවීම සහ ඒ ගැන අපි බලන අපේ පර්ස්පෙක්ටිව් එක ටිකක් වෙනස් කරලා බලන්න මම හිතන්නේ ගොඩ දෙනෙක්ට මේක හේතුණා. ඉතින් ඒ නිසා අද දවසේ අපිත් එක්ක එකතු වීම අපිට විශාල ගෞරවයක් සහ අපිට විශාල වරප්‍රසාදයක්. අපේ දැනුමට මේ ආර්ථිකමය කරුණු ගැන අපේ තියෙන දැනුම අල්පයි. දේශපාලන කරුණු ගැන අපි ගොඩක් ෆෝකස් කරලා තියෙන මූමන්ට් එක දේශපාලන ප්‍රතිසංස්කරණ සහ ඒ පොලිසි රිෆෝම් සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා මම නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද දවසේ අපිත් එක්ක එකතුණු ඔබ හැම දෙනාටමත් මම ස්තුතිවන්ත වෙනවා. ඉතාමත් අපිට හොඳ වැඩසටහනක් ලබා ගන්න පුළුවන් වුණේ ඔබේ දායකත්වය නිසා, ඔබ අහපු ප්‍රශ්න නිසා. ඉතින් ඒ නිසා ඔබ හැම දෙනාටමත් මම ස්තුතිවන්ත වෙනවා. ලිබරල් යූත් මූමන්ට් එකට මේ දක්වා එකතු වෙලා නැත්නම් අපේ WhatsApp group එකට එකතු වෙන්න, අපේ Facebook page එකට එකතු වෙන්න. අපි හැම සෙනසුරාවදාවකම රාත්‍රී 8:00ට මේ වගේම වැඩසටහනක් Zoom තාක්ෂණයෙන් පවත්වනවා. ඉතින් ඒ දේවල් වලට අපිත් එකතු වෙලා වැඩ කරන්න. මීට අමතරව අපි ගොඩක් වැඩ ලිබරල් යූත් මූමන්ට් එකෙන් කරනවා. ඒ හැමදේම අපි ඉරිදා 8:30ට අපේ session එකක් ගන්නවා. අපේ movement එකේ පිරිසට කතා කරන්න. ඒකදී ඔයාලට වැඩි විදුර දැනුවත් කරන්න අලුතෙන් එකතු වෙන පිරිසට. එහෙනම් ඔබ හැම දිනාටම සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි.